සුබ දවසක් සියලු දෙනාටම. අද අප කතා කරන්න යන්නේ ලෝක දැනට බිහිවී ඇති භයානකම සහ විනාශකාරීම මිසයිල 10 පිළිබඳවයි. තවමත් ඔබ අපගේ channel subscribe කර නොමැති නම් පහලින් subscribe button එක click කරන්න. bell icon එකත් click කරන්න. දසවන ස්ථානයේ ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාවට පසු ලෝක තුන්වන නියෂ්ටික බලවතා වන්නේ ප්‍රංශයයි. නියෂ්ටික බෝම්බ ක්‍රූස් මිසයිල වලට අමතරව ප්‍රංශය සතුව SLBM ලෙස හඳුන්වනු ලබන සබ්මැරින් සිටල විදුණු ලබන බැලස්ටික් මිසයිල්ද අන්තර්ගත වෙනවා. මෙම කාණ්ඩයට අයිති වූ නවීනතම අවියක් වන්නේ M51 නවියයි. M51 2010 දී ප්‍රංශය විසින් ලොවට හඳුන්වා දෙනවා. මෙම මිසයිල් කිලෝමීටර 10000ක් දුරක් ගමන් කළ හැකි අතර එහි කැරට් 6 සිට කැරට් 10006 දක්වා වූ පුපුරන ද්‍රව්‍ය රැගෙන යා හැකි. මෙමගින් මීටර් 150-200 අතර වූ නිරවද්‍යතාවයකින් යුතුව ඉලක්ක වෙත ගමන් කළ හැකි. නවවන ස්ථානයේ Dongfeng 31 2006 චීනයේ නිෂ්පාදිත මෙම නියෂ්ටික අවිය ගොඩබිම ලිහසියෙන් ප්‍රවාහනය කළ හැකි ICBM නොහොත් ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලස්ටික් මිසයිල් ගණයට අයිතිවන්නක්. මෙම මිසයිලයට මෙගාටොන් 1ක පුපුරන ද්‍රව්‍ය කිලෝමීටර් 8000ක දුරක් රැගෙන යා හැකි. මෙහි නිරවද්‍යතාවය මීටර් 300ක් වෙනවා. මෙහි නවීකරණය කරන ලද Dongfeng 31A මිසයිල කිලෝමීටර් 11000ක් දුරක් විදිය හැකි. එය මීටර් 150ක නිරවද්‍යතාවයකින් යුක්තයි. මෙහි විශේෂත්වය වන්නේ ඕනෑම තැනකට රැගෙන යමින් මෙම මිසයිලයේ විදීමට හැකිවීමයි. 8වන ස්ථානයේ SS-27 ලෙස හඳුන්වන මෙම මිසයිලේ රුසියානු යුද බලයට එකතු වන්නේ 1997 වර්ෂයේදී. මෙහි කැරට් 800කින් යුක්ත නියෂ්ටික බලයකින් සමන්විත වන අතර තත්පරයකට කිලෝමීටර් 7.3ක වේගයකින් ගමන් කළ හැකි. නිර්වද්‍යතාවයේ මීටර් 200ක් වන මෙම මිසයිලේ ගුවන් ගත කළ පසු විනාශ කිරීමට අපහසු මිසයිලයක් වශයෙන් පිළිගනු ලබයි. හත්වන ස්ථානය ජෝර්ජ් බුෂ් පරිපාලන සමයේදී නැගෙනහිර යුරෝපයේ මිසයිල් ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්න ලැබූ අතර ඊට ප්‍රතික්‍රියාවක් ලෙස රුසියාව විසින් RS-24 යාස් නමින් මිසයිලයක් නිපදවන ලදී. ඉහත 8වෙනි ස්ථානයේ සඳහන් වූ SS-27 මිසයිලට බොහෝ දුරට ආසන්න නිෂ්පාදනයක් වූ මෙම යාස් මිසයිලයේහි නිරවද්‍යතාවය මීටර් 50ක් විය. මෙහි කැරට් 150ත් කැරට් 300ත් අතර නියෂ්ටික පුපුරන ද්‍රව්‍ය රැඳවිය හැකිය. මෙහි සුවිශේෂත්වයක් වන්නේ පියාසර දිශාව වෙනස් කළ හැකිවීමයි. එමගින් මෙම මිසයිල විනාශ කිරීමට ඉතාමත් අපහසු කර ඇත. 6වෙනි ස්ථානය LGM-30G Minuteman 3 ලෙසින් හඳුන්වන ලබන මෙම මිසයිලය ඇමරිකා එක්සත් ජනපදය විසින් නිපදවන ලද එකම ගොඩබිම සිට විදුණු ලබන ICBM වර්ගයේ මිසයිලයයි. 1970 මුල් වරට නිපදවූ මෙම මිසයිලය පසුව ඇමරිකාව විසින් නවීකරණය කර ඇත. තත්පරයට කිලෝමීටර් 8ක වේගයකින් සමන්විත මෙම මිසයිලයෙහි නිරවද්‍යතාවය මීටර් 200ක් වේ. මෙමගින් කැරට් 300 සිට කැරට් 475 දක්වා නියෂ්ටික පුපුරන ද්‍රව්‍ය රැගෙන යා හැකිය. 5වැනි ස්ථානය SLBM කාණ්ඩය යටතේ නිර්මාණය කරන ලද මිසයිල ගත් විට ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් සමූහාණ්ඩුවට හා රුසියාවට වඩා ඉදිරියෙන් සිටින ලදී. බුලවා යනු රුසියාව විසින් මෑතකදී හඳුන්වා දුන් SLBM කාණ්ඩයේ මිසයිලයකි. SS-N-32 නමින් හඳුන්වන ලබන මෙම මිසයිලය නවතම බෝරී ගණයේ සබ්මැරින් සඳහා නිපදවා ඇත. අත්හදා බැලීම් සමයේදී බොහෝ පසුබැසීම් වලට ලක් වූ මෙම මිසයිලය 2013 සාර්ථකව රුසියානු යුද ශක්තිය සමග එකතු විය. කැරට් 150 බැගින් වූ වෝහෙඩ්ස් 6කින් සමන්විත වන බව සඳහන් වුවද ඒ වෝහෙඩ්ස් 10 දක්වා වර්ධනය කළ හැකි බව සඳහන් වේ. කිලෝමීටර් 8000ක් දුරක් ගමන් කළ හැකි මෙහි නිරවද්‍යතාවය මීටර් 300-354 වේ. සිවන ස්ථානය නවීනතම SLBM කාණ්ඩයට අයත් ලේනර් මිසයිලය 2014 රුසියාව විසින් සේවයට එකතු කරන ලදී. මෙය මීට පෙර රුසියාව විසින් නිපදවන ලද R-29RMU සිනේවා නම් වූ මිසයිලයෙහි ඉතා අනර්ග නවීකරණයක් ලෙස සඳහන්ය. බුලවා මිසයිලයෙහි තිබුණු යම් යම් පසුබැසීම් මගහරවා ගැනීමට මෙය නිපදවන ලද බව සඳහන්ය. ලේනර් මිසයිලය කිලෝමීටර් 11000ක දුරක් ගමන් කළ හැකි අතර කැරට් 100 බැගින් වූ වෝහෙඩ්ස් 12කින් සමන්විතය. නිරවද්‍යතාවය මීටර් 350ක් පමණ වේ. 3වෙනි ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානිය දැනට පවතින සබ්මැරින් සඳහා යොදාගනු ලබන්නේ ට්‍රිඩන් 2 නැමැති මෙම මිසයිලයයි.
මේ 1990 දී සේවයට එක් කරන ලද අතර වරින් වර නවීකරණ රාශියක් කරන ලදී. ට්‍රිඩන්ට් මිසයිලය වෝහෙඩ්ස් 14ක් රැගෙන යා හැකි වූද වරින් වර එළඹුණු ගිවිසුම් නිසා මේ දැන් රැගෙන යනු ලබන්නේ කැරට් 475 බැගින් වූ වෝහෙඩ්ස් 4ක් හෝ 5ක් පමණි. මෙට ගමන් කළ හැකි උපරිම දුර කිලෝමීටර් 7800 සිට කිලෝමීටර් 11004 වෙනස් වන්නේ එහි රැගෙන යනු ලබන වෝහෙඩ්ස් ප්‍රමාණය මතය. මෙම මිසයිලය බලාපොරොත්තු වූ නිර්වජ්‍යතාවයේ මීටර් 120ට අඩු වූ අතර නමුත් ඊට වඩා වැඩි අගයක් ගන්නා බව සඳහන් වේ. දෙවැනි ස්ථානය ICBM කාණ්ඩයේ අනිකුත් මිසයිල සමග සංසන්දනය කරන විට චීනය විසින් නිපදවන ලද ඩොන්ග් ෆෙන් 5 නැමැති මිසයිලයේ ප්‍රමාණයෙන් කුඩා වේ. නමුත් ඒ ඉතා බලවත් අවියකි. ඩොන්ග් ෆෙන් 5 මිසයිල 1981 දී සේවයට එක් වූ අතර චීනය විසින් කිසිදු ආකාරයේ කිසිවකුට එරෙහිව පූර්ව ප්‍රහාරයක් සැලසුම් නොකළ අතර නමුත් Tamanට ප්‍රහාරය එල්ල කළහොත් බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවන ඇති බව මෙම අවිය මගින් අනතුරු අඟවා සිටී. මෙම මිසයිලය මගින් මෙට්‍රික් ටොන් 5ක උපුණු ද්‍රව්‍ය රැගෙන යා හැකි අතර කිලෝමීටර් 12,000ක දුරක් ගමන් කළ හැකිය. මෙහි නිර්වජ්‍යතාවය කිලෝමීටරයක් පමණ වේ. පැයක් පමණ ඇතුළත මෙහි ඉන්ධන පුරවා ප්‍රහාරය සඳහා සකස් කළ හැකිය. කෙසේ වෙතත් පසු කාලීනව මෙය නිර්වජ්‍යතාවය මීටර් 300 දක්වා පහත හෙලා ඇති අතර වෝහෙඩ්ස් කිහිපයක් ගෙන යා හැකි ලෙස සංවර්ධනය කර ඇත. පළවෙනි ස්ථානය පළවෙනි ස්ථානයේ හිමිවන්නේ රුසියා විසින් නිෂ්පාදිත SS-18 සැටන් නම් වූ මිසයිලයටයි. 1974 දී මුල් වරට නිපදවන ලද මෙය වරින් වර වෙනස්කම් රාශියකට බදුන්විය. වරකදී මෙය මෙට්‍රික් ටොන් 20-25ක් ගෙන යා හැකි වෝහෙඩ් එකක් සහිත විය. අවසාන වශයෙන් මෙය කැරට් 750 බැගින් වූ වෝහෙඩ් වලින් සමන්විත වන අතර කිලෝමීටර් 11,000ක දුරක් ගමන් කළ හැක. උපරිම වේගය තත්පරයට කිලෝමීටර් 8ක් වන සැටන් මිසයිල නිර්වජ්‍යතාවය මීටර් 220ක් වේ. ඇමරිකානු යුද අංශවල අවධානය ඉතා විශාල වශයෙන් මෙම මිසයිලය වෙත එල්ල වී ඇත.